විශේෂ දවසක් වෙනවා තාක්ෂණික විෂයන් ගැන විශේෂ අල්මක් දක්වන ඒ වගේම ධනවත් වීමේ සිහිනය දකින ඔබට විශේෂ දවසක් වෙනවා නොවෙම්බර් මාසය. ඇත්තම කවුරු මේ ධනවත් වීමේ සිහිනය දකින උදවිය කියන්නේ? ඇත්තම මේ ධනවත් වීමේ සිහිනය දකින උදවිය කියන්නේ අපි බැලුවොත් ඕනම කෙනෙක්ගෙන් අපි අහලා බැලුවොත් ඔයා කැමති පොසත් වෙන්න කියලා හැමෝටම උත්තර වෙන්නේ ඔව්. නමුත් ගොඩක් දෙනෙක්ට මොකදයක් දෙනකොට එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි දැක්මක් නැහැ. එහෙම නැත්නම් පැහැදිලි අරමුණක් නැහැ. පැහැදිලි ක්‍රමවේදයක් නැහැ. කොහොමද තමයි ධනවත් වෙන්නේ කියලා. දැන් ඔබ බුද්ධිමත්ව විමසව බලන්න. වසරකට අපේ සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 3කට ආසන ලැබුණු පිරිසක් සහභාගී වෙනවා. නමුත් උසස් පෙළට යොමු වෙන්නේ ලක්ෂ 2කට ආසන ප්‍රමාණයක්. ඒනොත් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න 120,000කට ආසන ප්‍රමාණයක්. 80,000ක් විතර එතනින් අතරමඟ නවතිනවා. ඕලෙවල් ඉඳලා ඒලෙවල් වලට ලක්ෂයක් විතර අතරමඟ නවතිනවා. බොහෝ දුරට මේ අසමත් වීම තුළින් එළියට යන අය තමන්ගේ රැකියාව විදියට තෝරගන්නේ ගොඩක් වෙලාවට ඔබ දකිනවා අපි දැක්කොත් ගමක නගරයක බොහෝ දෙනෙක් තෝරගන්නේ මේ විදිය රස්සා. හැබැයි අපි මුහුණක් සිතලා බැලුවොත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු තෝරා ගන්න රැකියාවේ වසර 10කට පසු ඔහු ලබන පන්නරේ මොකද්ද? ඔහු ගන්න පරණතභාවය මොකද්ද? ඔහුගේ රටට වෙන සේවය මොකද්ද කියලා අපි තෝරලා බැලුවොත් ගොඩක් වෙලාවට වැරදි මාර්ගවලට යොමු වෙච්ච ජීවිත තමයි අපිට හම්බ වෙන්නේ. නමුත් ඔබ හිතන්න කෙනෙක් යම් විභාගයකින් අසමත් වීමෙන් පසු එහෙම නැත්නම් තමන්ගේ තිබුණු ඉලක්කවලින් අතහැරපු පසු කෙනෙක් අපි උදාහරණයක් විදිහට හිතමු කෙනෙක් තාක්ෂණික නිලධාරියෙක් වුණා. එහෙම නැත්නම් කෙනෙක් අපි හිතමු ඉලෙක්ට්‍රිකල් ශිෂ්‍යයෙක් කෙනෙක් තෝරගත්තා. වයරින් වැඩකට ඉගෙන ගත්තා. නමුත් එවැනි කෙනෙක් වසර 10ක් එම ශිෂ්‍යයෙක් ගියොත් අවසානයේ වසර 10කට පස්සේ ඔහුගේ තියෙන පරණතභාවය කොහොමද? ඔහු හොඳ තාක්ෂණික විෂය ගැන දන්න කෙනෙක් වෙනවා. සමහරවිට ඔහු සමාජවක අයිතිකාරයෙක් දක්වා ඉහළට යන තත්ත්වයක් අපි දන්නවා. ධනවත්ීමේ සිහිනය දැකලා තවත් කොටසක් ගත්තහම අපි දන්නවා අපේ ජීවිත කාලය සාමාන්‍යයෙන් වසර 80කට විතරක් ගයි සීමා වෙනවා. ඒකද අවුරුදු 25 විතර තමයි අපි රැකියාවක් කරන්න යොමු වෙන්නේ. 25 රැකියාවක් කරන්න යොමු වෙන අපි වසර 65 විතර රැකියාවේ සමු ගන්නවා. ඒ කියන්නේ හරියටම බැලුවොත් 25 ඉඳලා 65 වෙනකල් වසර 40ක් විතරම අපි කරන්නේ වැඩ රස්සා. මේ අපේ කාර්යකරක් කරන්නේ. නමුත් බහුතරයක් දෙනාගේ ඇහුවොත් ඔබ කරන රැකියාව ගැන ඔබ සන්තෝෂද කියලා ගොඩක් දෙනාගේ උත්තරේ තමයි නැහැ කියන එක. ඉතින් අපේ ජීවිත සමස්ත ජීවිත කාලයේ භාගයකට වඩා වැඩි කාලයක් අපි යොදවනවා කරන්න දෙයක් වෙන්නේ නැති නිසා රැකියාවට. නමුත් ඒකෙන් අපි තෘප්තිමත් නැහැ. තවත් සමහරවිට ධනවත් වීමේ සිහිනය බොහොම තදින් තියෙනවා. මට අර කාර්ය කෝණේ මේ කාර්ය කෝණේ එහෙම නැත්නම් මේ ගියෝනේ අර මොටර්සයිකල් යෝනේ මේ මොටර්සයිකල් ලෞකික දේවල් ගොඩක් ඕකෙ ඉති තියෙනවා. නමුත් එයා ගරව හරි ප්ලෑන් එකක් නැහැ. ගොඩක් වෙලාවට හිතන්නේ තමන් අවුරුදු 300ක් 400ක් ජීවත් වෙනවා වගේ. මොකද ඒවා ළඟා කරගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. නිසි ක්‍රමයක් නැහැ. නිසි ප්ලෑන් එකක් නැහැ. එහෙනම් අපි කරන යම් ක්‍රමවේදයක් තියෙනවනේ අපි තියෙන ඉලක්ක වලට අපිට යන්න. ඒක වේගවත් වෙන්නත් ඕනේ. දැන් හැබැයි වරදවා හිතන්නවා මේක තවත් නෙට්වර්ක් මාර්කටිං කම්පැනි එකක් කියලා. මේ අපි කරන්නේ වෙනම දෙයක්, වෙනස්ම දෙයක්, අලුත්ම දෙයක්. මේ සියල්ලම මෙහෙම තියෙනකොට ඔබ නිකමටවත් හිතලා බලවද ඔබ වටේට තියෙන ආර්ථිකය කොච්චර විශාල එකක්ද කියලා. නිකන් මම සරල උදාහරණයක් දෙන්නම්. නමුත් ඔබ බලන්න ඔබ ඉන්න ගමේ එහෙම නැත්නම් ඔබ ඉන්න නගරේ ඔබ ඉන්න අවට තදාසන ප්‍රදේශයේ ඔබ පාරට ගිහිල්ලා බලන්න එක මොහොතක් නවත්තලා බැලුවොත් ඔබ දකින ඔබ වටේට තියෙන වාහනවල විතරක් වටිනාකම මම හිතන්නේ ඒක මිලියන බිලියන ගානක වටිනා වාහන ඔබ වටේට යනවා. නමුත් රටක ආර්ථිකයක් මයින්ඩ් බෑ පාරේ යන වාහනවලින්. නමුත් ඔබ මොහොතක් සිටුවොත් එක පැයක් තුළ ඔබ වටේට තියෙන මේ දේවල් ඔබ වටේට තියෙන බිල්ඩින්ග්ස් ඔබ වටේට තියෙන සේවා ඔබ වටේට තියෙන සියලුම වෙළඳසැල් ආයතන වාහන යානාම ගත්තොත් ඔබව වට කරගෙන ඉන්න ආර්ථිකයේ බිලියන ට්‍රිලියන ගානක ආර්ථිකයක් ඔබව වට කරගෙන ඉන්නවා. නමුත් ඔබ බලන්න ඒ එවැනි විශාල ආර්ථිකයක් මැද්දට මැදිලා ඉන්න ඔබගේ මාසික වැටුප විදිහට එහෙම නැත්නම් ඔබගේ මාසික ආදායම විදිහට එතනින් ඔබ කරා එන්නේ
බිදු තුනක බිදු හතරක බිදු පහට ආදායම් පත්නය. එහෙනම් එහෙම වෙන්ඩ ඔබගේ මොකක් හර දුළුවතාවයක් තියෙන්න්නේ. එහමනතම් ඔබ නිසි ප්ලෑන්නයකට එහමතන් නිසි ක්‍රමයකට වැඩ කරලා නැතිවෙන්නවා. එහෙම නැත්තන් විශාල ආර්ථයක මැදියලා ඉන්න ඔබට එතනින් යම් කොටසක් ඔබට සැලකිවුතු ආදාර මාර්ගයක් ඇතල ගණ්ඩ තර ඔබට ශක්තිය තියෙන්න්නේ ඔබගාවයකට ක්‍රමවේදයක් තියෙන්න්නේ. මං හිතනවා ගොඩක් දෙනකට එහෙම නෑකි. එන මොකද ක්‍රමවේද? ඇත්තමට කවුද? අපි වෙන කවුරුත් නෙමේ අපි වසර 14ක පටන් තාක්ෂණික විෂයන් මේ සමාජයට තාක්ෂණික විෂයන් තාක්ෂණික විෂයධාරා ඔස්සේ තාක්ෂණික විෂයන් උගන්වන ෆියුචර් ටෙක්නොලොජි ආයතන. එතකොට අපි ගාව නිසි ක්‍රමවේදයක් තියෙනවා මැජික් වගේ නෙමේ. ඔබව පියවරෙන් පියවර ඔබගේ ආර්ථිකය වර්ධනය වෙන විදිහට ඔබගේ දැනුම වර්ධනය වෙන විදිහට ඔබ ඔබගේ ජීවිතය නිසි ලෙස නිසි ආකාර ඉදිරියට ගෙන යන ක්‍රමවේද අපි ළඟ තියෙනවා. අපි ඔබට 100%ක්ම ස්ථිරව තියෙනවා. අපිත් එක්ක එකතු වුණු ඔබගේ ආර්ථික වර්ධනය ගැන අපි 100%ක් තහවුරු වෙන බව. හැබැයි කොන්දේසි දෙකක් මත. මොකද්ද? එක, ඔබට ධනවත් කීකී සීනේ තියෙනවා. දෙක, අවම වශයෙන් සතියකට පැය 6ක් හෝ දවසක් ඔබට වැඩ කිරීමේ හැකියාව හෝ උනන්දු වාදේ තියෙනවා. ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ? මේක කරන්නේ තාක්ෂණික විෂයධාරාවන් ඔස්සේ අපි ඔබව අපි දැඩි ලෙස විශ්වාස කරන learn and earn කියන concept එක යටතේ අපි ඔබව පියවරේ පියවරට ඉදිරියට රැගෙන යනවා. ඒකෙදි ආර්ථික වශයෙන්, සමාජ වශයෙන් සහ සියලුම විෂයධාරාවන් ඔස්සේ අපි ඔබව ඉදිරියට රැගෙන යනවා. උදාහරණයක් විතර ගත්තහම ඉලෙක්ට්‍රිකල්, එහෙම නැත්නම් security system, එහෙමත් නැත්නම් අපිට යන්න පුළුවන් මාර්කටින් ඇන් ප්‍රමෝෂන්, මේ වගේ නොයෙකුත් විෂයධාරා ඔස්සේ අපි ඔබ ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන යනවා. ඉතින් ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඔබට පුළුවන් අපේ මේ නම්බර්ස් වලට කතා කරන්න. දැන් මම ඔබට පටන් ගද්දිම කිව්වා අද ඔබට විශේෂ දවසක් කියලා. අද විශේෂ දවසක් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ මාසේ දැන්මම අපිට කතා කරන්න, දැන්මම ඔබේ දිනේමේ කරගන්න. නොවැම්බර් මාසේ 24 වෙනිදා මහරගමදී සම්පූර්ණයෙන්ම නොමිලේ වැඩමුළුවක් පවත්වනවා ඔබ වෙනුවෙන්. ඔබ වෙනුවෙන් ඔබේ ධනවත් වීමේ සිංහවේ වෙනුවෙන්ම අපි නොවැම්බර් මාසේ 24 වෙනිදා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඊළඟට එතනින් නවතින්නේ ඊට පස්සේ අපි යනවා නොවැම්බර් මාසේ 25 වෙනිදා කුරුණෑගලට. කුරුණෑගලදී ඒ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා. ඉතින් මේ ගමන යන්නේ තනියම විතරක් නෙවෙයි. සියලුම තාක්ෂණික විෂයධාරාවන් ඔස්සේ ලොව සුපතලම වෙළඳ නාමයන් සමග අත්කල බැඳගෙන මේ ගමන යන්නේ. ඔබ ඉගෙන ගන්න, අපි දවසින් දවස ඔබව 100%ක්ම සාර්ථකත්වයට පත් කරන බව අපි බොහොම විශ්වාසයෙන් යුතුව ඔබට කියනවා. හැබැයි ඔබ තමයි තීරණය කරන්න ඕනේ ඒ කණ්ඩායම ඇතුලේ ඔබත් සාමාජිකයෙක්ද කියලා. හරි, එහෙනම් එන්න අත්කල බැඳගන්න, අපි සමග ඉදිරියට යමු. ඔබට ජය ජය.